राइट कैसे कैसे प्राइमरी प्राइमरी सब सब एनोल एनोल मावा मावा स्किन को एनो सर एनो सर स्किन नेम एनोल नेम नेम अरे अरे एनोल नेम 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 ఒకడం నేను నేనే నేనే ఆ ఉలక్ కింద దొందన దొందన నేనే 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 వైపు పెట్టే ఆ ఉల టెంబెన్ టెంబెన్ అబిన బిన బిన సర్ ఉల బేబే దాన్ నిన్నే ఫోన్ వందే అగిలి అగిలి అంటే ఆ నేనే నాద అబిట అబిట కే సర్ सामान्य ట్రాన్స్ఫార్మర్ స్టెండర్డ్ స్టెప్ డౌన్ డౌన్ అలా అని කියන එක. ඊට පස්සේ විද්‍යුත් බල පද්ධතියක ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. sorry sorry පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපි සබ් එක වෙන වෙන කරන මේ ඩේටා වල මේ ජෙනරේට් කරන මේ ඉස්තාවල වෙනවා. ඒක මම මෙතන ඩෙල්ටා කනෙක්ෂන් එක ගත්තා ප්‍රයිමරියේ මේ ස්විච් චාර්ජ් එකේ ප්‍රයිමරි සබ් එකේ ස්විච් චාර්ජ් එකේ සබ් එකේ ප්‍රයිමරි පැත්ත ඩෙල්ටා සෙකන්ඩරි පැත්ත තමයි ස්ටයින්නේ එතන එතන දෙන් එතකොට සර් මේ x ray line උඩට ගත්තානේ sorry sorry මොනෝ එකයි එකයි දෙක line එකේ නේ උඩට ගත්තා යනවා යනවා සර් එකයි එකයි දෙක ඉන්නේ නම් ප්‍රයිමරි අපි මේ ජෙනරේටර් එක විසඳන්න යනවාද ඔව් ඔව් මේ මේ ස්ටාවලින් විදුලි යන්නේ මොකක්ද කියන්නේ ඇවුවොත් එම්ම නොයෙකුත් ශක්තිය පොයින් කරගන්නෙමින් විදුලි බලාගාර මගින් විදුලි ශක්තිය වලට පරිවර්තනය කිරීම විදුලි යන්නේ යන්නේ නැහැ වේ ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර වල විදුලි යන්නේදී යන්න අවශ්‍යතාවය 30 kV සිට 20 දක්වා kV දක්වා පරාසයට බලපාදේ අතර මෙතන මේ 10 kV තමයි දැනට මේ අපේ පොත්පත්වල තියෙන්නේ ජෙනරේෂන් වෝල්ටේජ් කියලා
මණ්ඩලයට මණ්ඩලයට පනවලා තියෙන ගුණාංශ වලට අනුව පාඩබුකේට ලබා දෙන්න අපි වෙන්නේ බලමු මේක මොකක්ද මධ්‍යම වෝල්ටේජ් එක මීඩියම් වෝල්ටේජ් එක නම් කිලෝවෝල්ට් 11යි 11යි ඕ කිලෝවෝල්ට් 33 රේන්ජ් එක කිලෝ 31 ඉඳන් 35 දක්වා වෙන්න පුළුවන් 10 ඉඳන් කිලෝවෝල්ට් 10 දක්වා කිලෝවෝල්ට් රේන්ජ් එකේ වෙන්න පුළුවන් හරි කොයම් රේන්ජ් එකක් දීලා දිනා අපිට 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 තියෙන සම්පත්ත අපේ මේ අපේ භවදා ගන්න දක්ෂින් සම්මේලන නමුව යම් පලාසයක් තියෙනවා පාලෝකයට ගැටෙන වෝල්ටේජ් ඇතිර ලබා දෙන්න එම් මැදසර මැදසර මීඩියම් වෝල්ටේජ් එක ලෝ වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් දාගෙන කතාවත් එම අඩුසර වෝල්ටේජ් ආවය සිංගල් ෆේස් නම් 200යි වෝල්ට් 200යි වෝල්ට් සම්මතය තමයි 200යි වෝල්ට් සිංගල් බේස් එකලා 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 නම් 400 ඊටවසේ සංඛ්‍යාතය සඳහන් කරලා තියෙනවා හර්ස් 50 දෙනවා සංඛ්‍යාතය ටිකට් රේන්ජ් එකත් දාන හෝ දින 100ට 1යි 100ට 1යි 50ට දසන 5යි එතකොට හර්ස් 7.3 ඉඳලා හර්ස් 50.5 රේන්ජ් එක තුළ අපි බාරුගාට දෙන්න බැඳලා ඉන්නේ කොහොමද අපි බැඳලා ඉන්නේ ඉතිබල පනතේ සම්මතයට අනුව පාඩුගියාගේ සැපිරිය මාක්ගේ වෝල්ටේජ් වෙනස දන්න හෝ රින 106 106 ඒ කියේ ප්‍රධාන රැහන මාක්ගේ වෝල්ටේජ් වෙනස 105 සේවා රැහන වෝල්ටේජ් 101 අපිට යම් සහනයක් දීලා තියෙනවා 50 50 අනුව තමයි අපි මේ ඉන්නේ සම්මත වෝල්ටේජ් ආවේ පාඩුගියාගේ සැපයන ලංවීම ඔය
सिंगल पे मीटर मीटर सर्विस धनाया
රට ඍණ 6 කියන්නේ රට ඍණ 6 කියන්නේ මෙතන ඇම්පියර් 60 වෝල්ට් 400 මෙතන ඇම්පියර් එකට kV එක තමයි චුට්ටක් කරලා ඕගොල්ලෝ ලියා ගන්න ඕන පොඩ්ඩ අදා ගන්න kV එක තමයි චුට්ටක් kV 20 සිට kV 42 දක්වා kV 20 සිට kV 40 සිට kV 21 දක්වා කියලා මේකේ තියෙන්නේ kV 7 සිට kV 21 දක්වා කියලා පැහැදිලිද
आई प्रोडक्ट यहां से आई प्रोडक्ट यहां से सर सर हेलो गमगेश सर पोडक एक कियानो पाए माइक के ऑफ करा सरगे गमगेश सर पोडक एक कियानो पाए माइक के ऑफ करा सरगे और थारस की हत्या हम फिर की है तो इसी के अंदर आप रिच के हां है ना सर KVA එක කියන එක බලා ගන්න KVA එක කියන එක KVA 7ක් කියන්නේ අපි වෝල් 20 තමයි 30යි MPA 30ක් ගන්නවා යා අපේ සිංගල් පර්ස් 30යි MPA 30ක් ගන්නවා යා අපේ සිංගල් පර්ස් 30යි MPA 30ක් ගන්නවා යා 21 සිට 46 දෙකද සර් ඒක අපිට පුළුවන් අපේ ඩිස්ප්ලේ එකෙන් zoom කරලා බලන්න. ඒක අපිට පුළුවන් අපේ ඩිස්ප්ලේ එකෙන් zoom කරලා බලන්න. ඒක අපිට පුළුවන් zoom කරන්න. ඒක අපිට පුළුවන් zoom කරන්න. මේක නම් වරුව මේක කරන්න බැහැ. මම අර අපහසුතාවයෙන් ඉන්නේ මට බෝඩ් එකට යන්න බෑ මම අර අපහසුතාවයෙන් ඉන්නේ මේ මට බෝඩ් එකට යන්න බෑ යන්න බෝඩ් එක ගියා තමයි වෙලා යන්නේ අපව එන්න මොකද ලියන්න බෝඩ් එක ගියා තමයි වෙලා යන්නේ අපව එන්න කවන්නෑ සර් ඕම කරමු හරි සර් ඕම කරගෙන යන්න සර් ඕම කරගෙන කවන්නෑ සර් ඕම කරමු සර් ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද කියන්න සර් ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද මේ ටෙක්නික් එකක් කඩියන්ට මේ වෙන පේපරයක්ද මේ ටෙක්නික් එකක් කඩියන්ට මේ වෙන පේපරයක්ද මාක් පැහැදිලි නැහැ අපෝ කියන්නේ මේ හදනවද මේ එක්සෑම් එකක සර් TDG අපේ කඩියද මේ එක්සෑම් එකක සර් TDG වෙනම පේපරයක් එහෙම තියෙනවද හදනවද මේ ටෙක් එක කඩියන්ට වෙනම පේපරයක් එහෙම තියෙනවද නෑ ලංකාවේ ඔක්කොටම එකයි ඔව් නේද සර් ඔව් බාගෙන දැන් අපි මේ විදිහට කරමු ඉස්සරහ ඉතින් කරපු ටික බලා ගන්නවා ගෙවෙන් තමයි එන්නේ බාගෙන දැන් අපි මේ විදිහට කරමු ඉස්සරහ ඉතින් කරපු ටික බලා ගන්නවා ගෙවෙන් තමයි එන්නේ ලොකු වෙන්නේ ඔය අතරම මේකත් අහන්නද යන්න ඔය අතරම මේකත් අහන්නද ගොඩදාගෙන දරුණොත් අපිට දෙතුන් පාරක් දෙනවද පළවෙනි පාර එක්සෑම් එක दागा
ගොඩක් අය නෑ නේද ප්‍රදේශ
ප්‍රධාන වශයෙන් ඉන්නේ අපිට දාන තමයි අපි ඕඩර් එකක් සාමාන්‍ය සේවා සප්ලයි MV MD ප්‍රධාන වශයෙන් ඉන්නේ අපිට KV නෙමෙයි MV සාමාන්‍ය සේවා සප්ලයි LV බල්ක් සප්ලයි ඒක අමතර විශේෂයක් කෙනෙක් MV නෙක් ඉන්නවා KV නෙමෙයි MV බල්ක් සප්ලයි ඉර ගන්න ඒක අමතර විශේෂයක් කෙනෙක් ගන්න නෙක් ඉන්නවා දැනට අපි එම කෙනෙක් ඉන්නවා හැබැයි C ගන්න 132 ඒක කෙනාගේ අවශ්‍යතාවය මත තමයි අධිසරණ වෝල්ටේජා KV 132 තොගසකින් පාල්බෝගයන් ලෙස ලංකා වාණි සංස්ථාව බැනි ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත අධිවෝල්ටේජ වර්තමානයේ ඒකට අයි වෝල්ටේජ් ඕන වෙනවා පාන උණු කර ගන්නවා වගේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත එහෙමත් එහෙමත් කැටගරි එකක් තියෙනවා ඒගොල්ලන්ට අයි වෝල්ටේජ් ඕන වෙනවා පාන උණු කර ගන්නවා වගේ ඒ කරපු ටික මොනවද එහෙමත් කැටගරි එකක් තියෙනවා හරි ඒක නිකන් අවබෝධයක් වෙන මත තියාගන්න රයිට් ඒ කරපු ටික මොනවද ප්‍රශ්නයක් තියෙනවද ඒ ටික අවුලක් නෑ සර් නෑ අවුලක් මේ ඔක්කොම ගන්න අපේ සිස්ටම් එක ලං වීමේ අපි ඇවිල්ලා තියෙන මුලින්ම අපේ සිස්ටම් එක දැනගන්න ඕන. ඉතින් ස්පෙෂල් නැට යම උපදෙස් දෙපිය අනිත් ඒවා ඉන්න නැට අපේ සිස්ටම් එක දැනගන්න ඕන. ඒක මුලින්ම අපි ඇවිල්ලා තියෙන මුලින්ම අපේ සිස්ටම් එක දැනගන්න ඕන. ඉතින් ස්පෙෂල් නැට යම උපදෙස් දෙපිය අනිත් ඒවා ඉන්න නැට මේ කොට දැනගන්න ඕන. ඒක මුලින්ම මේ පටන් ගත්තේ. ඊට පස්සේ කැමරාවත් තලන්න ගන්න ආරෙද? දෙකම උගවුට් වෙලා තියෙන්නේ මයික් එකයි වීඩියෝ එකයි දෙකම උගවුට් වෙලා තියෙන්නේ ධාරා විද්‍යුතය කරන්ට්
විද්‍යුතය ධාරා විද්‍යුතය කියලා අපේ දැන් දෙකට මූලික වශයෙන් ගන්න පුළුවන් විද්‍යුතය ස්ථිතික විද්‍යුතය ධාරා විද්‍යුතය කියලා ඒකෙන් ස්ථිතික විද්‍යුතය වශයෙන් කරන්න පුළුවන් කියලා අඳුන්වනවා දැන් ද්‍රව්‍යයක් ක්‍රියාවකට ලක් කිරීමෙන් ඒකෙන් ඝර්ෂණයට රසායනිකයට ලක් කිරීමෙන් එම ඝන ද්‍රව්‍යයේ පරමාණුන් ආරෝපණයට ලක් වීම ඝන හරින ලෙස ස්ථිතික විද්‍යුතය රසායනිකයට ලක් කිරීමෙන් උදාහරණයක් ලෙස පරමාණුන් ආරෝපණයට ආරෝපණය ඝන හරින ලෙස ස්ථිතික විද්‍යුතය ලෙස හඳුන්වනවා පුංචි කාලේ උදාහරණයක් ලෙස කැපැසිටියක් ගත්තොත් එහෙම ඒකේ තියෙන අයනිකනේ ටික චාර්ජ් වෙලා අවසන් වෙලා පුන ආරෝපණයෙන් හැදගෙන තියෙනවා අනන වෙන ලෙස. අද කැපැසිටියක් ගත්තොත් එහෙම ඒකේ තියෙන යන්තාකුර දිගටම සිදුවන අවසන් වෙලා පුන ආරෝපණයෙන් හැදගෙන තියෙනවා අනන වෙන ලෙස. සෙත්තර කැප් එක ගත්තොත් එතකොට මේ ඩිස්චාර්ජ් වෙනවා දිගටම සිදුවනවන්නේ. ඩිස්චාර්ජ් වෙන්නේ තියෙන ආරෝපණ ඔයතෝ දැන් මුල් දෙන වෝල්ටේජ් එකෙන් මේ චාර්ජ් එක අරගෙන ඩිස්චාර්ජ් වෙනවනේ. අරක බැස්චාර්ජ් එකම නෙමෙයි බැටරිය එක මේ LED සිත් එක වෝල්ටේජ් එකෙන් යනවා චාර්ජ් කරනවා කියන්නේ ඒකේ තව ආරෝපණ තියෙනවා පූර්ණ ලෙස ඒක රාස් කරනවා බැටරිය එකම නෙමෙයි බැටරිය එක අතාර වෝල්ටේජ් එක දිහා චෙක් කරලා ඉස්සරහට යනවා කියන්නේ ඒකේ තව ආරෝපණ තියෙනවා පූර්ණ ලෙස ඒක රාස් නොවුණු හරි සර් හරි අපි අතාර වෝල්ටේජ් එක දිහා මවත්ත ගත්තට ඊට පස්සේ ධාරා විද්‍යුතය අත කරගෙන ඉඳලා තියෙනවා ඒ හරි සර් හරි එක පැත්තට ආරෝපිත අකණ්ඩ අපි ධාරාව යනවා කියනවා මේක වෙන්නේ ඉලෙක්ට්‍රෝඩ් තමයි යන්නේ එතකොට ඉලෙක්ට්‍රෝඩ් යන්නේ ධනින ධනට යනවා අපි ධාරාව යනවා ධාරාවක් යනවා කියනවා ධනින ඍණට හරි ධනින මේ ඍණින ධනට යනවා පොඩ්ඩක් ආයි දාන්න ඕනේ ධාරාවක් යනවා කියනවා හරි තින්න ධනින ඍණට හරි හල්ස ඉස්සල්ල පේජ් එක පොඩ්ඩක් ආයි දාන්න පුළුවන්ද හරි තින්න ඕක ඉස්සල්ල එක හරි සර් හරි
විදුලි ප්‍රභයක් සෝස් එකක් සහ විදුලි බැරයක් ලෝඩ් තණ්හායකයක් යන්නේ සරල විදුලි පරිපථයක් යන කුමක්ද කියන්නේ විදුලි පරිපථයක් සම්මා විදුලි ප්‍රභයක් යන්නේ සරල විදුලි පරිපථයක් යන තණ්හායකයක් මගින් එකිනෙක සම්බන්ධ විදුලි සරල විදුලි පරිපථයක් තියෙනවා කියන්නේ සංයුක්ත පරිපථයක් කියනවා සංයුක්ත කලයම හැකියා මාර්ගයක් තියෙනවා සරලම පරිපථයකට සරලම අවස්ථාවක් කියනවා කියන්නේ සංයුක්ත පරිපථයක් පාලනය කරනවා සංයුක්ත ගලයන් හැකියා මාර්ගයක් තියෙනවා සරලම පරිපථයකට සරලම අවස්ථාවක් තෝපේනා ස්විච් එකකුත් තියෙනවා පාලනය කරන්න. එහෙනම් මූලික විදුලි රාශියින් පින්නා කෙටියෙන් පැහැදිලි කරන්න. මූලික විදුලි රාශිය. අපේ භෞතික පරිසරයෙන් ගත්තොත් රාශින් ගොඩාක් තියෙනවා. එහෙනම් මූලික විදුලි රාශියින් පින්නා කෙටියෙන් භෞතික රාශියන් ඇතුළත් ගත්තොත් මූලික විදුලි රාශිය. හරි. අපේ භෞතික පරිසරයෙන් ගත්තොත් රාශින් ගොඩාක් තියෙනවා. භෞතික රාශියන් ගත්තොත් භෞතික රාශියන් ඇතුළත් ගත්තොත් මොනවද? දිග නේද? මූලික භෞතික රාශියන් ගත්තොත් දෙපාරක් විශ්ස දිග බාර රස්කඩ වර්ග අර්ග බලය නේද මූලික භෞතික රාශියෙන් ගත්තොත් දෙකයි ස්කන්ධය දිග බාර රස්කඩ වර්ග යන්න මොදේ එකෙන් විදුලිය සම්බන්ධව ගැන අහන්නේ විද්‍යුත් ශක්තිය පිළිබඳ කලකා බැලීමේදී මහත් සඳහා රාශි මූලික වේ යන්න ධාරාවේ විදුලිය සම්බන්ධව ගැන අහන්නේ අනිකුත් විද්‍යුත් ශක්තිය පිළිබඳ කලකා බැලීමේදී මහත් සඳහා රාශි මූලික භෞතික රාශිය වලට ගැටෙන්නේ මූලික භෞතික රාශිය අනිත්‍යව විස්පන්න කියන්නේ මත පදනම්ව ගත්තේවා එක තමයි විද්‍යුත් ජාමක බලය. මේ ධාරාව තමයි මූලික භෞතික රාශීන් වලට වැටෙන්නේ. එකෙන් අනිත් ඒවා විද්වාන කියන්නේ මත පදනම්ව ගත්තේවා. එකක් තමයි විද්‍යුත් ජාමක බලය. ඩිෆරන්ස්. විදුලි ධාරාව සෝස්. විද්වාන කරේ ඉලෙක්ට්‍රික් කරන්ට්. ප්‍රතිරෝධය ඩිෆරන්ස්. විදුලි ධාරාව ස්ටන්. ඉලෙක්ට්‍රික් කරන්ට්. ප්‍රතිරෝධය විශිෂ්ට. ප්‍රතිරෝධය. ස්ටන්. ඔව් මෙතන මේ විශිෂ්ට ප්‍රතිරෝධය ප්‍රතිරෝධ විශිෂ්ට විශිෂ්ට ප්‍රතිරෝධය මෙතන මේ විශිෂ්ට ප්‍රතිරෝධය ඒක බෝඩ් එකක මුලට ගන්න බැරි ජුට්ටක ඉස්සරහට පිටිවසර ප්‍රතිරෝධය නේ එගෙන මේ zoom කරන්නද අඩු කරන්නද නෑ නෑ පිටිවසර ගන්නද බෝඩ් එක මුලට ගන්න බැරි කෝල් එක රසස් පන්දර එක පිටිවසර මේකද එගෙන මේ zoom කරන්නද අඩු කරන්නද නෑ නෑ පිටිවසර ගන්නද මට අර මේ කෝල් එක රසස් පන්දර එක सर कलिंग फोटो के पड़ा दान हुआ है बिजली पड़ी पाते सर कलिंग फोटो के पड़ा दान हुआ है हाँ रिज़ हरी बिजली पड़ी पाते हाँ रिज़ हरी හරි ඒකෙන් බලන්නේ අපි හඳුන්වනවා විද්‍යුත් ජාම බලය එක්ක මොටිව් ෆෝස් හරි ඒකෙන් බලන්නේ අපි ඕනෑම විදුලි ප්‍රභයක විදුලි ධාරාවක් ලබා නොගන්නා විට එහි අග්‍ර අතර පවතින වෝල්ටේජතාවය මොටිව් ෆෝස් කියන එක විද්‍යුත් ජාම බලය ඕනෑම විදුලි ප්‍රභයක විදුලි ධාරාවක් ලබා නොගන්නා විට එහි අග්‍ර අතර පවතින විදුලි කෝෂක මේ සම්මතයක් ලෙස විද්‍යුත් ජාම බලය මැනීමේ 1.5 තියෙනේ මෙයා වෝල්ට් සම්මතයේ සංකේතය කොෂාණු වෙනස් වෙනවා විදුලි කෝෂක මේ සම්මතයක් ලෙස එන්න එකේ තියෙන්නේ 1.5 තියෙනේ මේක විද්‍යුත් ජාම බලය කොෂාණු වෙනස් වෙනවා මේ පෙන්නනේ මම පෙන්න එකේ තියෙන්නේ 1.5 වෝල්ට් කියන්නේ මේක විද්‍යුත් ජාම බලය සම්බන්ධ නොකර අවස්ථාවක එහි තියෙන කියන්නේ පරිපත්‍යක සම්බන්ධ නොකර අවස්ථාවක එහි තියෙන සමා විද්‍යුත් ජාම බලය ලෙස හඳුන්වලා තියෙනවා එතන සරල කිව්වොත් එම වෝල්ටේජ් එක ගන්නන්නේ තමයි විද්‍යුත් ජාම බලය හඳුන්වලා තියෙන්නේ 6 වෝල්ට් එතන සරල කිව්වොත් එම ගහලා තිනවනම් එතන වෝල්ටේජ් එක ගහලා තියෙන්නේ විද්‍යුත් ජාම බලය තමයි ඉස්සල නුම් කරලා තියෙන්නේ 6 වෝල්ට් ධාරාව නොගන්නවා තියෙනවා ඒ කියන්නේ ලෝඩ් එකක් ගන්න නැති අවස්ථාවේ තමයි ගන්න නැති අවස්ථාවේ දෙන්න බලවගෙන ඉන්නවා යා ගාම බලයක් ගන්න ඉන්නවා අවස්ථාවේ අවස්ථාවලට මේ ලෝඩ් එක ගන්න තියෙන අවස්ථාව. පරිපත්‍ය සම්බන්ධයෙන් ගන්න තියෙන අවස්ථාව. එයා දෙන්න බලාගෙන ඉන්නවා. එයා ගාමක බලයක් තියාගෙන ඉන්නවා. අවස්ථාවලට වෝල්ටේජ් එකේ ලබා දෙන්න. පරිපත්‍ය සම්බන්ධයෙන්. මෙතන මේ වැරදි අදහසක් ගන්න එපා. මේ හැම වීලි කෝෂකම නේ පෙන්නලා තියෙන්නේ ගියා. ආ. හරි. මෙතන මේ වැරදි අදහසක් ගන්න එපා. මේ හැම වීලි කෝෂකම නේ පෙන්නලා තියෙන්නේ ගියා. A2 බැටරියෙන් දෙන 1.5 වෝල්ට්ස්.
double triple battery එකනේ. A2 battery එකෙන් දෙන්නේ 1.5 volts. अरे सारा रूप रहा है क्यों मैं में क्या ना बोला तो मैं क्या विद्युत जाम बाले के मैं ये भी अतर सामान देखने हैं क्या ने अरे ये बात मैं में क्या ना बोला जाम बाले थी मैं क्या चुट्टा अरे ओय कथागर विभवांतरे तमा अभी कहने सन्नायकया तुले विद्रि धारा गलायाम संधा එම සන්නායකයේ දෙකල වල සිටි ඒ ඔය කතා කරන විභවාන්තරය තමයි කියන්නේ සන්නායකයා වෝල්ටි තරංගයන් ගලා යාම සඳහා යන සන්නායකය කතා කර තිබිය යුතු විද්‍යුත් පීඩන වෙනස විභවාන්තරය වෝල්ටි තරංගයන් ඇඳින වෝල්ටි තරංග වෙනස තමයි අපි AB කියලා කතා කරන්නේ කතා කරන්නේ විභවාන්තරයේ මයින ඒකේ වෝල්ට් ප්‍රමාණය අතර ඒ වී මගින් සංකේතය වෝල්ටි තරංග වෙනස තමයි අපි විභවාන්තරය කියලා කතා කරන්නේ ඒකේ මයින ඒකේ වෝල්ට් ප්‍රමාණය අතර ඒකේ සංකේතය संकेतिंग කැපිටල් ලකුවෙන් තමයි කරලා තියෙන ඒක වෝල්ටා වී පටන් ගන්න එක තියෙනවා නම් කැපිටල් ලකුවකින් තමයි ඇලෙක්සැන්ඩර් වෝල්ටාර ගෞරවයක් වෙනවා මේ නම් වලින් වෝල් කියන එක සංකේත ලබා දෙන තියෙනවා ඒක තමයි සංකේත ඉදපත් කරලා තියෙනවා නම් ඇලෙක්සැන්ඩර් වෝල්ටාර ගෞරවයක් ලෙස තමයි වෝල් කියන එක සංකේත ලබා දෙලා තියෙන්නේ අදද उपकरण अभी मेडिसिन සෙන්සිටිව් ප්‍රශේමයින ඒ වගේ උපකරණ සංවේදී ඉතාලු වෝල්ටේජ් වලින් වැඩ කරන මයික්‍රෝ වෝල්ට් මයික්‍රෝ අපි මෙඩිසින් පැත්තේ තියෙන ඔය ප්‍රශේමයින මයික්‍රෝ ස්ටන් ආර් වලින් යන්නේ ඉතා සංවේදී උපකරණ ඒක ගැන අවබෝධය තියාගන්න මයික්‍රෝ ස්ටන් ආර් සාමාන්‍ය මිලි වෝල්ට් මොනවද ඒක ගැන කියන එක තියෙනවා අවබෝධය තියාගන්න කිලෝවොට්
ලින් අපි 33 කියන මිලි වෝල්ට් 33000 කියන මොනවද කිලෝ වෝල්ට් මොනවද කියන එක තියෙනවා 32000 කිලෝ වෝල්ට් කියනවා ලින් අපි 33 කේවී කියනවා ඔය ගැන කතා කරනවා අපි කිලෝ වෝල්ට් 10 වෝල්ට් කියනවා ලින් 32000 වෝල්ට් කියනවා ඔය ගැන කතා කරනවා අපි කිලෝ වෝල්ට් වලින් ඊට පස්සේ විදුලි ධාරාව ගැන කතා කරමු නිදහස් ඉලෙක්ට්‍රෝන සංවිධානයේදී එක දිශාවට ගමන් කිරීමේදී ධාරාවක් ගැනීම ලෙස ඇඳින්නේ ධාරා මයිනේ එකේ ඇම්පියර් සංවිධානයේ කැපිටල් ලේ වන අතර එක දිශාවට ගමන් කිරීම විදුලි ධාරාවක් ගැනීම ලෙස ඇඳින්නේ කැපිටල් ලයි ධාරා මයිනේ එකේ ඇම්පියර් කැපිටල් ලේ වන අතර එය මෙතෙන්දි කියන්නේ හයි කියන කැපිටල් ලයි මගේ සංකේතවත් කියන නිදහස් ඉලෙක්ට්‍රෝන සංවිධානයේදී එක අතට එක අතට මෙතෙන්දි කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන පෙන්නලා තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන සංවිධානයේදී එක ගමන් කරන අපි ඍණ පිට දානට කියනවා. ඒතර ධාරාව අපි ධන රිට සිටට ඉලෙක්ට්‍රෝන ගමන් කරන පෙන්නලා තියෙන ඉලෙක්ට්‍රෝන තින් ගමන් කරන අපි ධාරාව දාලා තියෙන තෝරා හැදලා තියෙන්නේ මේ ධන අපි ධන රිට ඍණ ඉඳන් ධනට කියලා. හරි. මේ ඉලෙක්ට්‍රෝන දිශාව දාලා තියෙන තෝරා හැදලා තියෙන්නේ මේ ධන මේක ඒකක පරිවර්තනය ඉඳන් ධනට කියලා. හඳුන්වා දුන් දීලා තියෙනවා. මයික්‍රෝ ඇම්පියර් उपकरण ජෙනරේටර් කිලෝ ඇම්පියර් ඔව් කිලෝ ඇම්පියර් ගන්න ජෙනරේටර් සොරක් ජෙනරේටර් ඔව් ජෙනරේටර් කිලෝ ඇම්පියර් ඔපරේෂන් වෝල්ටේජ් එක ලයිටින් වෝල්ටේජ් ගැන අපි කතා කරන්නේ කිලෝ ඇම්පියර් වල අපුණු වෝල්ටේජ් ජෙනරේටර් ඔපරේෂන් වෝල්ටේජ් එක 10 කිලෝ ඇම්පියර් ඔව් ලයිටින් වෝල්ටේජ් ගැන අපි කතා කරන්නේ කිලෝ ඇම්පියර් වල අපුණු වෝල්ටේජ් එක 10 k ගැන වෝල්ටේජ් ඇම්පියර් ගන්න ඊපස්සේ ප්‍රතිරෝධය ගැන කතා කරමු හරි පරිපථයක විදුලි ධාරාව ගැලීම හේතුව ඇතිවන බාධා බාධක ප්‍රතිරෝධ ලෙස හඳුන්වන්නේ ප්‍රතිරෝධ පිළිබඳ සංකල්ප ඉදිරිපත් කළ ඕම් නැමැති පරිපථයක විදුලි ධාරාව ගැලීම ප්‍රතිරෝධ ලෙස හඳුන්වන්නේ බාධක ප්‍රතිරෝධ ලෙස හඳුන්වන්නේ ප්‍රතිරෝධ පිළිබඳ සංකල්ප ඉදිරිපත් කළ ඕම් පරිපථයක විදුලි ධාරාව ගැලීම හේතුව ඇතිවන බාධා ඕම් ඒකකය භාවිත කරයි පරිපථයක විදුලි ධාරාව ගැලීමට හේතුව ඇතිවන බාධාවක් තියෙනවා නම් ඒකත් ප්‍රතිරෝධයක් කියලා කියනවා වෝල්ටේජාවට තියෙනවා නම් ඒක අදාළව ධාරාවක් ගමන් කරන් යනකොට ඕම් කියන බාධාව ඇති වෙනවා ඒක අපි වෝල්ටේජාවට කියනවා අදාළව ධාරාවක් ගමන් ගන්න එතකොට මූලික යනකොට මේ රාශියෙන් වෙන ඕම් කියන බාධාව ඇති වෙනවා ඒක අපි ධාරාව කියන ප්‍රතිරෝධයේ මූලික සංකල්ප තුනත් එක්ක එතකොට මූලික යම් සම්බන්ධතාවයක් ගොඩනගා තිනවා වෝල්ටේජාවය ධාරාව ඕම් කියන විද්‍යාඥයා විසින් ප්‍රතිරෝධයේ මූලික සංකල්ප තුනත් එක්ක යම් සම්බන්ධතාවයක් ගොඩනගා තිනවා එකම මේ ඕම් කියන විද්‍යාඥයා විසින් ප්‍රතිරෝධයේ ඊළඟට ඒකක පරිවර්තනයක් හඳුන්වලා දීලා තියෙනවා ඕම මොනවද කියලා දීලා කියලා එකම මේ ප්‍රතිරෝධයේ ඒකක පරිවර්තනයක් හඳුන්වලා දීලා තියෙනවා වොට් එකේක වොට්ටක් ඇවිල්ලා තියෙන්නේ මෙතන මයික්‍රෝ වොට් නෙමෙයි මයික්‍රෝ ඕම්ස් හා ඒක ඕම්ස් වලින් අඳා ගන්න එකේක වොට්ටක් ඇවිල්ලා තියෙන්නේ මෙතන මයික්‍රෝ වොට් නෙමෙයි මේක මම කියන්න අඳා ගන්න මයික්‍රෝ වොට් 1000 මයික්‍රෝ ඕම් 1000 මිලි ඕම් එකයි මං කියනවා ලියා ගන්න
පරිවර්තන එක සාමාන්‍යය කරන ඔක්කොම අර කිලෝ ඕම් ද ඇමිගා ඕම් කියන එක තමයි වෙනස් වෙන්නේ. ඒතරම් අම්මා අවබෝධයක් තියෙනවා නම් පරිවර්තන එක සාමාන්‍යය කරන ඔක්කොම පරිවර්තනයේ මොන එකද ගුණාකාරයේද කියන එක අපි කතා කරනකොට ඒක අම්මා අවබෝධයක් ආයෙවන මයික්‍රෝ යනවා. පරිවර්තනයේ මොන එකද ගුණාකාරයේද කියන එක අපි කතා කරනකොට තමයි කිලෝ මෙගා ආයෙවන මයික්‍රෝ යනවා. ඊට උත්තර මිනි ඊට පස්සේ ඕම් සාමාන්‍යය उष्णत्वौति साधक सन्नायक सन्नायक धारावट अनुलोम सामानुपाति අනුලෝම සමානුපාතිකයිලු ඕම් සමානුපාතිකයි කි. අපි කතා කරා අය කියන්නේ කවුද? වී කියන්නේ කවුද? ඒක තමයි. නියතව ඇතේ විතර සන්නායකයක දෙකලවර විභවාන්තරයේම සන්නායකයකුලින් ගලන ධාරාවට අනුලෝම වශයෙන් සමානක. නියතව ඇතේ විතර සමානයි වී දෙකලවර විභවාන්තරයේම සන්නායකයකුලින් I samanay V bedim R samanay I can ampere R voltage ta V ve R samanay samanay bedim I I samanay V bedim R sir I can ampere ekate R samanay V bedim I अरे अपने गाना खादम ओम दहायक आगया प्रतिरोधर तुनक धारा गलायाम संधाह अयर दर मेतन आप
दोलाग बैठिया कग्र अतर एक तरह विदुली बैरिया रोड संबंध कल विट एम बैर दिखाएं पे धारा दोलाग बैठिया कग्र अतर दिखाएं पे धारा गलाया ही नाम तो बैर प्रतिरोध बैर तुलिन दिखाएं पे धारा गलाया ही नाम एम बैर प्रतिरोध I have found my kitty. තව විදුල රාශියක් තමයි විශිෂ්ට ප්‍රතිරෝධය. සන්නායකයේ ප්‍රතිරෝධය R නම් ප්‍රතිරෝධය කෙරේ බලපාන සාධක කියන අගය එම සන්නායකයේ දිගට ප්‍රතිරෝධය දිග කියන L සන්නායකයේ ප්‍රතිරෝධය දිගට අනුලෝම ලෙසම සන්නායකයේ හරස්කඩ වර්ගඵලය කියන අගය සන්නායකයේ දිගට සමානුපාතික වේගය කියලා කියනවා.
දිගට අනුලෝම ලෙසද සන්නායක විශිෂ්ට ප්‍රතිරෝධය ගැන රාශිය ගැන කතා කරමු. ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේගය සන්නායක ප්‍රතිරෝධය R කියන අගය සමානුපාතිකයිලු රාශිය ගැන කතා කරමු. සන්නායක දිගට ඒ සන්නායක ප්‍රතිරෝධය සන්නායක හරස්කඩ වර්ගඵලය සමානුපාතිකයිලු ලෙස සමානුපාතිකයි. සන්නායක දිගට කියන්නේ R සමානුපාතිකයි L සන්නායක හරස්කඩ වර්ගඵලය R සමානුපාතිකයි ප්‍රතිලෝම කියවම ලෙස සමානුපාතිකයි. ඒ කියන්නේ R සමානුපාතිකයි L සන්නායක දිගට හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. පාස්පරේ 1ට A දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. R වැඩි වෙනකොට L වැඩි වෙනවා අනුරෝම ලෙස. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. පාස්පරේ වැඩි වෙනකොට දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා ප්‍රතිලෝම ලෙස. R එනිසා R සමානුපාතිකයි පොදු R හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට L බෙදීම A ප්‍රතිරෝධය අඩු වෙනවා ප්‍රතිලෝම ලෙස. සන්නායකයක සන්නායක අපි වයර් එකකට නකොට දිග වැඩි වෙනකොට මේ වයර් එක රත් වෙනවා කියලා. අපි ප්‍රායෝගිකව දන්නව නේද මේ වයර් එක මහත් වෙනකොට ගම්බිය මහත් වෙනකොට වයර් එක රත් වෙනකොට දිග වැඩි වෙනකොට මේ වයර් එක රත් වෙනවා කියලා. ඔව් ඔව්. වයර් එක මහත් වෙනකොට ගම්බිය මහත් වෙනකොට වයර් එක රත් කියලා තියෙනවා. රත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිරෝධය ඒ සන්නායකේ අපි මීටර් 5 හිතන්නකෝ මීටර් 100ක් දිග වයරයක් ගත්තා කියලා. ඒක තමයි මේ ඒක දෙකල ප්‍රතිරෝධය මන්නේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිරෝධයේ සන්නායකයේ අපි මීටර් 5 හිතන්නක මීටර් 100ක් දිග වයරයක් ගත්තා කියලා. R කියන ප්‍රතිරෝධයේ ඒක දෙකල ප්‍රතිරෝධය මන්නේ කියන්නේ. ප්‍රතිරෝධයේ මේක R කියන්නේ වැඩි වෙනකොට දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය කියන එක R වැඩි වී කියනවා. ප්‍රතිරෝධයේ අගය තමයි අනුලෝම සමානුපාතිකය. L වැඩි කරනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. R වැඩි වී බාධා වැඩි වෙනවා. එතම අනුලෝම සමානුපාතිකය. L වැඩි කරනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරස්කඩ වර්ගඵලය ලොස්සෙට වැඩි. හත් වෙනකොට බාධා වැඩි වෙනවා. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ඔව් සර්. බාධාව මොකද වෙන්නේ? ඒ වගේ තමයි හරස්කඩ වර්ගඵලය වාරයක හත් වෙනකොට අනුනේ අර ඒ වැඩි වෙනවා හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට තමයි අනුලෝම කියලා කියන්නේ. බාධාව මොකද වෙන්නේ? සොරි මේ ප්‍රතිලෝම කියලා කියනවා. අනුලෝම කියන්නේ වැඩි වෙනකොට වැඩි වෙනවා ප්‍රතිලෝම කියන්නේ වැඩි වෙනකොට අඩු වෙනවා. ඒ වැඩි වෙනවා හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට අර අඩු වෙනවා. ඒක තමයි අනුලෝම කියලා කියන්නේ. සොරි මේ ප්‍රතිලෝම කියලා කියනවා. අනුලෝම කියන්නේ වැඩි වෙනකොට වැඩි වෙනවා ප්‍රතිලෝම කියන්නේ වැඩි වෙනකොට අඩු වෙනවා. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. සර් ඒක තමයි කියලා කියන්නේ. සර් ප්‍රතිරෝධය විශේෂ ප්‍රතිරෝධය අත්‍යවශ්‍ය වෙනස මොකද්ද? එතකොට ඉන්න මං ඊළඟට කියන්නම්. සර් කියන්න. හරි මේක අහලද? ප්‍රතිරෝධය විශේෂ ප්‍රතිරෝධය අත්‍යවශ්‍ය වෙනස මොකද්ද? එතකොට ඉන්න මං ඊළඟට කියන්නම්. හරි මේක හරිද? ඊළඟට යන්න. මෙහි රෝ යනු නියතයක් වන අතර එයට එම සන්නායකයේ තණ්හා ඇති ද්‍රව්‍යයේ ප්‍රතිරෝධතාවය රෙසිස්ටිවිටිය. රයිට්. එවත් මෙහි රෝ යනු නියතයක් වන අතර එයට එම සන්නායකයේ තණ්හා ඇති ද්‍රව්‍යයේ ප්‍රතිරෝධතාවය රෙසිස්ටිවිටිය. එවත් විශිෂ්ට ප්‍රතිරෝධය. ස්පෙસિෆික් රෙසිස්ටන්ස් යයි කියන එක. අපි ඒකකේ ව්‍යුත්පන්න කරාම රයිට්. රෝ ඒකේ උත්පන්න කරන ගන්නේ රෝ සමාන වෙනවා හරස් ප්‍රතිරෝධය ගන්න ඕම් වලින් මෙතන මෙතන R කියන්නේ ඕම් ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය ගන්නේ රෝ සමාන වෙනවා හරස් ඒකකේ ප්‍රතිරෝධය ගන්න ඕම් වලින් මෙතන ඕම් වැඩි කිරීම මීටර් යට L කියන්නේ දිග ඒකම ගන්න අපි සම්මත ඒකකේ මීටර් සම්මත ඒකකේ වර්ග මීටර් වැඩි කිරීම ඕම් වැඩි කිරීම මීටර් බෙදීම මීටර් යට L කියන්නේ දිග වර්ග මීටර් සම්මත ඒකකේ මීටර් එකක් කැපිලා ගියාම උඩ ඉතුරු වෙනවා ඕම් වැඩි කිරීම වර්ග මීටර් බෙදීම මීටර්. ඒක වර්ග මීටරේට මීටර් විශිෂ්ට ප්‍රතිරෝධය කියන රෝ සමානයි වෙනවා ඕම් වැඩි කිරීම ඕම් මීටර්. එතකොට ප්‍රතිරෝධය R ඕම් වලින්ද L සමානයි මේ දිග මීටර් වලින්ද ඒ හරස්කඩ වර්ගඵලය
වර්ග මීටරය R ohm වලින්ද වලින්ද රෝ අගේ ohm මීටර වලින්ද ගන්න. A හරස්කර වර්ගඵලය R වර්ග මීටර වලින්ද ප්‍රතිරෝධය වලින්ද රෝ අගේ ප්‍රතිරෝධය R වලින්ද ගන්න. වලින්ද තරා චුට්ටක් එක ලියා ගන්න. සන්නායකයේ දිග L ohm වලින්ද මීටර වලින්ද සන්නායකයේ දිග සන්නායකයේ ප්‍රතිරෝධය R මීටර වලින්ද සන්නායකයේ හරස්කර වර්ගඵලය A මීටර වලින්ද වර්ග මීටර L මීටර වලින්ද සන්නායකයේ හරස්කර වර්ගඵලය A සන්නායකයේ වර්ග මීටර සන්නායක ද්‍රව්‍යය කියන තඹ කොපර් ඇලුමිනියම් කියන එක ලෝහ වර්ගයනව තමයි මේ රෝකින් සන්නායකයේ සන්නායක ද්‍රව්‍යය කියන්නේ තඹ කොපර් ඇලුමිනියම් කියන එක ලෝහ වර්ගයනව තමයි මේ රෝකින් එකේ ඔපුණා රහල් නතු ගියා මොකද එකේ ඔපුණා කළා රහල් නතු ගියා මෙතන සන්නායකයේ ප්‍රතිරෝධය R ohm R ohm වලින්ද සන්නායකයේ දිග L මීටර් වලින්ද මෙතන සන්නායකයේ හරස්කර වර්ගඵලය A වර්ග මීටර් වලින්ද R ohm වලින්ද සන්නායකයේ දිග L මීටර් වලින්ද සන්නායකයේ හරස්කර වර්ගඵලය සන්නායක තනායති ද්‍රව්‍යයේ මීටර් වලින්ද ප්‍රතිරෝධය ρ ක්ලියර් ගන්න පොඩ්ඩක් පැහැදිලි ඉස්සර ආයෙත් පැහැදිලි කරලා දෙන්න පැහැදිලිද සන්නායකයේ ප්‍රතිරෝධය R ohm වලින්ද සන්නායකයේ දිග L මීටර් වලින්ද සන්නායකයේ හරස්කර වර්ගඵලය සන්නායකයේ ප්‍රතිරෝධය R ohm වලින්ද සන්නායකයේ දිග L ප්‍රතිරෝධය ρ සන්නායකයේ හරස්කර වර්ගඵලය ohm මීටර් වලින්ද ගනි වර්ග මීටර් වලින්ද සන්නායක තනායති ද්‍රව්‍යයේ විශිෂ්ට ප්‍රතිරෝධය ρ හි අගය ohm මීටර් වලින්ද ගනි තරවි විශිෂ්ට ප්‍රතිරෝධය අර්ථ නිරූපණය දීලා තියෙනවා නියමය ඒකීය හරස්කර මයික් එක ඔන් වෙලා තියෙනවා තරවි විශිෂ්ට ප්‍රතිරෝධය අර්ථ නිරූපණය දීලා තියෙනවා නියමය ඒකීය හරස්කර මගේතර මයික් එක ඔෆ් කරගන්න මේ කවුද SS5 යන්නේ යාගේ මයික් ඔන් වෙලා උත්තරින් කියනවද බලන්න ශේෂ්ඨඵලයක් ඇති සන්නායකක ප්‍රතිරෝධය එම සන්නායකයේ විශිෂ්ට ප්‍රතිරෝධය ලෙස අර්ථ දක්වන ලදී. ඒකීය දිගක් හා ඒකීය හරස්කඩක් කඩ ශේෂ්ඨඵලයක් ඇති සන්නායකක හරස්කඩක් ප්‍රතිරෝධය එම සන්නායකයේ විශිෂ්ට ප්‍රතිරෝධය ලෙස ඒකීය දිගක් හා ඒකීය හරස්කඩක් කඩ ශේෂ්ඨඵලයක් ඇති සන්නායකකගේ සන්නායකයක ප්‍රතිරෝධය එම සන්නායකයේ විශිෂ්ට ප්‍රතිරෝධය ලෙස ඒකීය දිගක් හා ඒකීය හරස්කඩක් අර්ථ දක්වේ. කඩ ශේෂ්ඨඵලයක් ඇති සන්නායකකගේ ප්‍රතිරෝධය
එම සන්නායක විශිෂ්ට ප්‍රතිරෝධය ලෙස අර්ථ දැක්වේ. එතකොට කියනවා R සමාන රෝ රෝ බෙදීම. එතකොට කියනවා R සමාන රෝ රෝ L බෙදීම A කියලා. රෝ බෙදීම. එතකොට A කීය දිගකුයි A කීය හරස් කඩකුයි තියෙන සන්නායකයක ප්‍රතිරෝධය රෝ බෙදීම A කියලා තමයි ඒකේ විශිෂ්ට ප්‍රතිරෝධය කියන්නේ. තොර ඒකීය ප්‍රතිරෝධතාවය කියලා සූත්‍රය ගොඩනගන්න. එන ගානකට යා. මේ Q එක පැහැදිලිද? පැහැදිලි සර්. හරි. එන ගානකට යා. මෙහෙම ගිහුනේ මල්ලෝ විශ්ෙන්. ප්‍රායෝගික ගානක් තියෙනවා. මේ ගාන ගොඩක් මෙහෙම ලියන්න එකයි චූටි වෙනසක් තියෙන කරන්න. මීටර් 50ක් දිග. වර්ග මිලිමීටර් 2ක හරස් කඩ ක්ෂේත්‍රඵලයක් ඇති සන්නායකයක. එකලවර ප්‍රතිරෝධය. වර්ග මිලිමීටර් 2ක හරස් කඩක් ඇති සන්නායකයක. ඕම් පහකේ දෙකලවර ප්‍රතිරෝධය අදාළ විශිෂ්ට ප්‍රතිරෝධය තමයි පහයි කියන්නේ. ඕම් පහකේ එම සම්නායකයේ කියන්නේ සම්නායකයට අදාළ ප්‍රතිරෝධය කියලා එතන එන්න ඕන රෝ විශිෂ්ට ප්‍රතිරෝධය තමයි පහයි කියන්නේ. ප්‍රතිරෝධතාවය ඕම් පහකේ ගන්න එක සම්නායකයේ මෙතන තියෙන විශිෂ්ට ප්‍රතිරෝධය කියලා එතන එන්න ඕන රෝ කියන්නේ ප්‍රතිරෝධතාවය තාවේ රෝ ගණනය කරන්න සන්නායකය ධන ඇති ද්‍රව්‍ය මොකක්ද කියන එක මෙතන කියලා නැහැ. ඒතොර ධන ඇති ද්‍රව්‍ය ප්‍රතිරෝධතාවය රෝ තමයි ගන්නෙ කරන්න කියන්නේ. මේ ගානේ කොටක් එක තන හදා ගන්න. සන්නායකය ධන ඇති ද්‍රව්‍ය මොකක්ද කියන එක මෙතන කියලා නැහැ. ඒතොර ධන ඇති ද්‍රව්‍ය ප්‍රතිරෝධතාවය රෝ තමයි ගන්නෙ කරන්න. මේ ගානේ කොටක් එක තන හදා ගන්න. ඔප්පු කරානේ R සමාන රෝ L බෙදීම A කියලා. මම මේ ගාන මෙහෙම දාගත්තා. මේ R සමාන රෝ L බෙදීම A කියලා හදන්න.
නමුත් දැන් මේ ෂෙයා කරලා වුණත් ගියම ආයි ටික වෙලාවක් යනවා මම ගාන මේව දාගන්න ඕගොල්ලෝ ලියා ගන්න කෝඩ් එකේ මේ මේ පැහැදිලිද යටින් හදන්න නමුත් දැන් මේ ෂෙයා කරලා මම ආයි ටික වෙලාවක් යනවා මම පැහැදිලි වෙන්න කියන්නම් ඕගොල්ලෝ ලියා ගන්න 0.5 පැහැදිලිද ඒ කියන්නේ 0.5 දසම 0.5 නෙමෙයි 0.5 ඕ 0.5 ඒ කියන්නේ දසම 5 ඕක ලියා ගන්නකෝ ආර් සමානයි රෝ එල් බෙදීම ඒ කියලා දසම 5 ඕ මේ මේ රූපේ දිනේ කියලා පොඩි ආර් සමානයි රෝ එල් බෙදීම ඒ කියලා හරිද හරිද රූපය අරගත්තාම ඕක ඒ කියලා කියන්නේ රූපේ උත්තර ගන්න ඕක ඒක ඒ කියන්නේ වර්ග මිලි වර්ග මිලිමීටර් දෙක හරිද ඒ සමානයි රත්නම ඕක ඒ කියලා කියන්නේ ඒ කියන්නේ වර්ග මිලි වර්ග මිලි ඒ සමානයි වර්ග මිලිමීටර් දෙකයි ඒ සමානයි වර්ග මිලිමීටර් දෙකයි මීටර් 50යි ගියා ගන්න ඒ සමානයි වර්ග මිලිමීටර් දෙකයි මීටර් 50යි සමානයි මීටර් ඒකක හරියට ලියා ගන්න 50යි මීටර් 50යි ඒ වර්ග මිලිමීටර් දෙකයි එල් සමානයි මීටර් ඒකක හරියට ලියා ගන්න සමානයි මීටර් 50යි 0.5 ඕම් ඒ වර්ග මිලිමීටර් 2යි ඔකේ ආර් අපි ඔකේ 0.5 ඒ දන්නම එල් දන්නවා ආර් දන්නවා නේද ප්‍රෝබලයට අපි ඔකේ ඒ දන්නවා එල් දන්නවා ආර් දන්නවා ආර් දන්නවා නේද ප්‍රෝබලයට ඒ දන්නවා නේද දැන් ඔකේ ආර් දන්නවා ආර් දන්නවා R සමානයි ρ බෙදී ρ L බෙදීම A. Sorry. අපිට ρ හොයන්න ඕන නะ. අපිට ρ හොයන්න ඕන නะ. ρ කියන්නේ ρ හොයන්න ඕන. ρ L බෙදීම A. Sorry. අපිට ρ හොයන්න ඕන නะ. ρ L බෙදීම A කියන රූපයෙන් ρ උත්තර ගත්තාම A බෙදීම L. ප්‍රතිරෝධතාවයේ ρ උත්තර ගත්තාම R සමානයි ρ සමානයි A රූපයෙන් ρ උත්තර ගත්තාම L. ප්‍රතිරෝධතාවයේ ρ උත්තර ගත්තාම R L ρ සමානයි R A බෙදීම ρ සමානයි R A බෙදීම L L දිග R L බෙදීම A ρ සමානයි R A උත්තර බා මොකද වෙන්නේ L L දිග ρ සමානයි R A බෙදීම L උත්තර බා මොකද වෙන්නේ අන ρ ρ සමානයි r බෙදීම l r වැඩි කිරීමද ρ සමානයි r r වැඩි කිරීමද r වැඩි කිරීමද उत्तरे
බින්දුව දශම බින්දුවයි දෙකයිද गहन दे पावा ए दानने किया लोग बा दे पावा कोमद में आर समानई सुलु करे कोन ए दानने किया लोग बा ए सूत्र कोमद में आर समानई सुलु करे कोन ने ने सूत्र वितर किया लोग में आर समानई रोबेदी मेल आर ए बेदी मेल आर Thank you.
අර මේ ඇනවද මාව ඔව් සර් ඔව් සර් මේ බෝට් එකට යන්න ට්‍රයි කරේ මේ අර මේ ඇනවද මාව ඔව් සර් ඔව් සර් මේ බෝට් එකට යන්න ට්‍රයි කරේ මේ බෝට් එකට මේ ගින් ගන්න හදන්න ගියේ යන්න ප්‍රය මම කියන්න ගන්න බෝඩ් එකට මේ ගින් ගන්න හදන්න ගියේ යන්න ප්‍රය මම කියන්න ගන්න .02 දා උත්තරේ ආ දශම දශම 02 වැඩ කිරීම දිනාය ආ 02 දා උත්තරේ ආ දශම දශම 02 වැඩ කිරීම 10 ඍණාය ආ ඕම් මිලට उत्तरे आवादेमोटम मांग में रीडिंडे किया नां दहाय रीनायक उत्तरे आवादेमोटम रीडिंडे किया नां दें एक समान एक तो वाली में अपने दान नो ना तो तम एक पाना हाथी है ने मीटर वाली ඒක අපි මේ 0.2 එකයි ඕක නේද මේ 50 මීටර වලින් එකක වලින් අපිට දාන්න ඕන රස්කඩ වර්ගඵලයේ තියෙන වර්ග මීටර වලින් ඒක අපි මේ මීටර එකයි නේ 50 මීටර වලින් කිරීම දෙක වැඩි කිරීම රස්කඩ වර්ගඵලයේ තියෙන වර්ග මීටර වලින් 6 වර්ග මිලිමීටර කරන්න ඕන මේ මීටර වලට ගේනකොට මේ 0.2 මීටර මීටර වර්ග වලට ගේනවා දෙක වැඩි කිරීම වර්ග මීටර වලට ගේනවා 6 ඍණ 6 වර්ග මිලිමීටර කරන්න ඕන මේ මීටර වලට ගේනකොට මේ වර්ග මිලිමීටර මීටර වලට ගේන්න ඕන එක කෙන ගණන් ඕන ලියන්න මීටර වලට ගේන්න ඕන නේද ඒක 50 එකට අපේ කියන්න මීටර මිලිමීටර කරලා දෙන්න එකකට ගණන් ඕන ලියන්න ඒක බලන්නකො මොකද දෙන්නේ කියලා ඒකල්ල අරගෙන වාර්තා වෙන්නේ 50 එකට කියන්න මීටර මිලිමීටර කරලා කරදිද ඔයතන 10 ඍණ 3ක් එන්නේ ඒකකේ තියෙන්නේ මේ ඒකක දිගට මේ වර්තන ඒකකේ දීලා තියෙන්නේ ඕම් වලට මේ මීටර වලට ඕම් දීලා තියෙන්නේ ඔයතන 10 ඍණ 3ක් එන්නේ ඒකකේ තියෙන්නේ මේ ඒක කරගන්න ඕන නේද? ඒක වැඩි කිරීම 10 ඍණ 6 වර්ග මීටර මීටර වර්ග මීටර වලට ඕම් දීලා තියෙන්නේ. තර මීටර කරගන්න ඕන මේ දෙක වැඩි කිරීම 10 ඍණ 6 වර්ග මිලිමීටර මීටර වර්ග මීටර උනාම. තර මං කියන්න ලියවෙන්න ඕන එක R කියන්නේ 50 මීටර sorry වර්ග මීටර බෙදීම 50යි මීටර වර්ග 2යි වර්ග මිලිමීටර තමයි දෙක වැඩි කිරීම 10 ඍණ 6 වර්ග මීටර උනේ 50 මීටර බෙදීම 50යි මීටර ඒකක සුළු කරාම ඔකේ ගෑන්ට් එක තියලා ඒකක සුළු කරාම උඩ තියෙනවා 50 වර්ග මීටර ඕම් කියන ඒකක දෙක යට තියෙනවා මීටර ඒකක සුළු කරාම එතකොට වර්ග මීටර තියලා වලින් එකක් කරාම ගියාම යට මීටර වලට වර්ග මීටර උඩ ඉතුරු වෙනවා ඕම් මීටර යට තියෙනවා මීටර නේද එතකොට වර්ග මීටර වලින් 1 මීටර එකක් ගියාම යට මීටර වලට උඩ ඉතුරු වෙනවා ඕම් මීටර. ඕ සමානයි R A බෙදීම L. R කියන්නේ ඕම්. A කියන්නේ වර්ග මීටර වලින් ලියන්න ඕන අපි. මේකේ දීලා තියෙන්නේ වර්ග මිලිමීටර වලින්. R කියන්නේ ඕම්. A කියන්නේ වර්ග මීටර වලින් ලියන්න ඕන අපි මේකේ දීලා තියෙන්නේ වර්ග මිලිමීටර වලින් මම කියන්න ඔහම ලියා ගන්න මම මේ මේ මම මේ බෝඩ් එකේ ලියලා බෝඩ් එකේ ලියන්න මේ ගාන උඩ දාලා යට ලියන්න ඒකනේ මම කියන්න ඔහම ලියා ගන්න මම යන්න එතන මේ ගොඩක් ඇඩි කැඩි යන්නේ ඇදෙන්නේ ඒකයි වැඩේ බෝඩ් එකේ ලියලා
Thank you.
බිඳුව වශයෙන් බිඳුව දෙක වැඩි කිසිම 10 රින නැහැ. සර් බිඳුව වශයෙන් බිඳුව දෙක වැඩි කිසිම 10 රින නැහැ. සර් බිංදුවයි දශම බිංදුවයි දෙක නෙවෙයිද? සර් බිංදුවයි දශම බිංදුවයි දෙක නෙවෙයිද? බිංදුවයි දෙක වැඩි කිරීම 10 රින 6 ඕම් මීටර්. බිංදුවයි දශම බිංදුවයි දෙක වැඩි කිරීම 10 රින 6 ඕම් මීටර්. ඒක
ඒක තමයි දැන් අපිට මේකයි ඉන්නේ. ඒකයි. තරණ කියන්නේ